යුක්තිය සහගත වෙන්න ඕනේ බදු ප්‍රතිපත්තිය. මම උදාහරණයක් ගන්නම්. අද තියෙන බදු ප්‍රතිපත්තිය පුද්ගලිකාංශේ බොහෝ දෙනා වැඩ කරනවා. ඒ කට්ටිය රජේ කට්ටියටත් එහෙමමයි. ලක්ෂයක් වෙනකම් බදු ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ හැම 41,667ටම 100%, 6 ගානේ මේ බදු ප්‍රතිශතය වැඩි වෙනවා. පළවෙනි 41,667ට 6%ක් ගෙවන්න ඕනේ ලක්ෂෙන් පස්සේ. ඊළඟ 41,667ට 12%ක් ගෙවන්න ඕනේ. ඔහොම ඔහොම 6, 12, 18, 24, 30, 36 කියලා යනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ලක්ෂ 3ක් වාගේ ප්‍රමාණයක් ලබා ගන්නකොට පඩියක් හැටියට එතනින් පස්සේ ලැබෙන හැම සතේටම 36%ක බද්දක් වදිනවා. එතකොට අපේ උගත් කට්ටිය අපිට කියන්නේ මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, මේ ආචාර්යවරු සහ පෞද්ගලිකංශයේ ඉන්න කළමනාකාරවරු, IT ශාස්ත්‍රයේ කට්ටිය, බිස්නස් කරන කට්ටිය, වෘත්තිවේදීන්, මේ කට්ටිය කියන්නේ මීට වඩා හොඳයි අපි වෙන රටකට යන එක. බුද්ධි ගලණය සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඕන කරේ අර යම්කිසි විදියකට සමාජ සාධාරණයක් ඇති කරන්න මේ බදු ප්‍රතිපත්තිය. එතකොට අර ෆවුන්ඩේෂන් එක තියෙද්දි, අර ගෙදර තියෙද්දි අපි කාමරවල සයිස් එක වෙනස් කරනවා වගේ වැඩක් තමයි කරන්න බලාපොරොත්තු වෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ රටේ ආර්ථිකය කොහොමද අපනයන ආර්ථිකයක් කරා අපි අරගෙන යන්න කියලා. එතෙන්දෙත් ඔය අනිත් දේශපාලන පක්ෂය මේ ළඟදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. ඒ නඩුව තමයි ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව. අපිත් නඩුවක් දැම්මා. හැබැයි අපි නඩුව දාලා තිබෙන්නේ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන්. මොන්ගේ නඩුව මොකද්ද උනේ? මොන් කිව්වා රට ආනයන ආදේශන ක්‍රමවේදයකින් එහාට ගිහිල්ලා අපනායන අභිමුඛ ආර්ථිකයක් කරා ගෙන යන එක ව්‍යවස්ථාවට පටහැනි. ඒ නිසා 3/2 ඡන්දයක් සහ ජනමත විචාරණයක් ඕනේ කියලා. අපි ජන බල වේගයත් එක්ක එතනින් සම්පූර්ණයෙන්ම වෙනස්. අංශක 180ක් අපි වෙනස්. අපි උත්සාහ කරන්නේ අපේ රටේ ආර්ථිකය අපනයන අභිමුඛ ආර්ථිකයක් බවට පරිවර්තනය කරලා ලෝකෙත් එක්ක එකතු වෙලා ලංකාවට එහා ගිය ජාත්‍යන්තර වෙළඳපොළ තරණය කරලා අපේ ආර්ථිකය වර්ධනය කරගන්න. ඉතින් ඔය වැනි වෙනස්කම් අපිට කරන්න සිද්ධ වෙනවා ජාත්‍යන්තර මූල අරමුදලත් සමග. එතනින් එහාට ගිහිල්ලා අපි කොහොමද අපේ වියදම් ටික පාලනය කරගන්නේ? අපි කොහොමද අපේ මේ රජයේ ආදායම වැඩි කරගන්නේ? ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් අපේ අදහස් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් එහාට අපි ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා කෘෂිකර්මය කරිය යුතු ප්‍රතිසංස්කරණ මොනවද, කාර්මිකාංශයේ කරිය යුතු ප්‍රතිසංස්කරණ මොනවද, සේවාංශයේ අපි කළ යුත්තේ මොනවද සහ ඊට පස්සේ බලශක්ති සම්බන්ධයෙන් අපි කතා කරනවා. බලශක්ති සම්බන්ධයෙන් අපිට කොහොමද රජයත් පෞද්ගලිකාංශයත් දෙකම එකතු කරගෙන ඒ ශේෂ්ත්‍රය දියුණු කරන්නේ? සුලම් බලය ලබා ගන්න කොහොමද? හිරුවෙලේ බලය ලබා ගන්න කොහොමද? විදුලිය ජනනය කරන්නේ කොහොමද? ඒවා සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද? ඒවා බෙදා හරින්නේ කොහොමද? ඒවට කොහොමද තරඟකාරීත්වයක් ඇති කරන්නේ? යනාදී වශයෙන් අවසාන වශයෙන් අපි දීර්ඝ ලෙස කතා කරනවා ඇත්ත වශයෙන්ම සමාජ සාධාරණය පිළිබඳ. සජිත් ප්‍රේමදාස අපේ නායකතුමාගේ තියෙන මම දකින ඉතාමත්ම සංවේදී කාරණාවක් තමයි ඔහුට දුක තේරෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ. ඔහුට පුද්ගලයෙක් කිව්වොත් සජිත් මහත්තයා මට අමාරුයි කියලා නවත්තලා අහනවා, මොකද්ද කොහොමද මට උදව් කරන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි ඉස්කෝල 385කට ගිහිල්ලා සක්වල පන්ති කාමර දැම්මේ. හරි, ඒ නිසා තමයි ඔච්චර ප්‍රමාණයක් අවශ්‍ය දරුවන්ට ඒ සහයෝගය ලබා දුන්නේ. ඒ නිසා තමයි ඔහු හැමදාම අපිට කියන්නේ හර්ෂා, එරාන්, කබීර් බලන්න අපි කොහොමද මේ 170,000ක් වෙච්ච දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ට සතක් කරන්නේ. මොකද නොයෙකුත් දත්ත කතා කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැමදාම දත්ත කතා කරනවා. හැබැයි දත්ත වලින් මහා පොළොවේ ඉන්න මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. මහා පොළොවේ ඉන්න මිනිස්සුන්ගේ බඩ පුරවන්න නම් ඔවුන්ගේ ඇත්ත සමාජ තත්ත්වය තේරුම් අරගෙන ඔවුන් බලාපොරොත්තු වෙන දේ මොකද්ද කියන එක අවබෝධ කරගෙන ඒකට අපි කතා කරන්න ඕනේ. හැබැයි අරකැල අමතක කරන්න බෑ. අපිට ස්ථාවරභාවය ඕනේ, අපිට වර්ධනය ඕනේ. නමුත් ඒ ස්ථාවරභාවයෙන් සහ වර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ කොහොමද බෙදලා යන්නේ? උදාහරණයක් හැටියට මේ වීදුරුව තියෙනවා. මේ වීදුරුව මේ පැත්තට හරවලා මං වතුර පිරෙව්වොත් මේ වීදුරුව පිරෙනවද? මේ වීදුරුව පිරෙන්නේ නැහැ.
වතුරටික අපත යන එකයි විතරයි වෙන්නේ. එහෙම තමයි අද අපේ සමාජයේ මිනිස්සු පීඩණයට ලක් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. එහෙමනම් මේ පීඩණයට ලක් වෙච්ච පුද්ගලයාට ඇත්ත වශයෙන්ම උදව් කරන්න ඕන නම් මම මේ වීදුරුව අනිත් පැත්තට හරවන්න ඕන. මම වීදුරුව අනිත් පැත්තට හරවලා වතුර පිරෙව්වොත් එහෙම මේ වීදුරුව පිලෙනවා. හරි, ඔන්න ඔතනයි තියෙන වෙනස. එතකොට අපිට කිසි දෙයක් කරන්න බෑ මේ කන පිට හරවලා තියෙන වීදුරුව හරි පැත්තට හැරෙවෙ නැත්තම්. ඒක තමයි අපේ සමගි ජන සන්ධානයේ සජි ප්‍රේමදාස මහත්තයාගේ තියෙන මූලිකම දේ. මිනිස්සු දිහා බලමු. බොරුව දත් අවශ්‍ය තමයි. නමුත් දත් නෙවෙයි මහ පොළොවේ යථාර්ථය ගැන මොකද්ද අපි කතා කරන්නේ. ඒ නිසා තමයි ඔහු කිව්වේ මේ 20,000ක් දෙන්න ඕනේ කියලා අපේ ජනසවිය වගේ අලුතෙන් පටන් ගන්න වැඩපිළිවෙළට. මොකද්ද මේකෙන් කියන්නේ? ඔහු සූදානම් නැහැ, අපිත් සූදානම් නැහැ. හැමෝටම රුපියල් 20,000 ගන්න බෙද බෙද යන. එහෙම බෙද බෙද ගිහිල්ලා කවදාවත් ඒ කට්ටිය දරිද්‍රතාවයෙන් එළියට එන්නේ නැහැ. 20,000 දෙනවා නම් පවුලකට එක්කෝ ඒ පවුල යම් කිසි විදියකට දායක වෙන්න ඕනේ තමන්ගේ ගමේ නගරේ මොකක් හරි වැඩකට. එහෙම නැත්නම් තමන් විශ්වවිද්‍යාලයට තාක්ෂණික කාර්යාලයකට වෘත්ති මේ 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 වොකේෂනල් ඉන්ස්ටිටියුට් එකකට ගිහිල්ලා යමක් ඉගෙන ගන්න ඕනේ රස්සාවක් කරලා. එහෙම නැත්නම් තමන්ගේ ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. අන්න එවැනි දෙයක් කිරීම සඳහා තමන්ට දෙපායින් නැගිටීම සඳහා වැඩපිළිවෙලක් කරන්න රුපියල් 20,000ක් ගානේ අවුරුදු දෙකකට දෙන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා. ඒක කවදාවත් හිතන්න එපා නාස්තියක් කියලා. ඒක ආයෝජනයක්. ඒ නිසා ඒක අපි ඒ සලස්ම ගොඩ ගන්නකම් සලස්ම හදනකම් අදට අස්වැසුම දෙනවා. අද 9,60,000කට 5,000 ගාන දෙනවා. 5,000 මොනව කරන්න පුළුවන්ද පවුලකට? ඇත්ත කතා කරන්න. ඉරාන් මහත්මයා කතා කරනකොට කිව්වා අම්මා කෙනෙක් කිව්වා කියලා බඩුමිල දෙගුණ නෙමෙයි තෙගුණ වෙලා කියලා. රුපියල් 5,000 කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඉතින් ඒ නිසා මේ රුපියල් 5,000 රුපියල් 10,000 කරන 9,60,000කට අපේ අලුත් වැඩපිළිවෙල පටන් ගන්නකම් මේකේ අපි බාර අරගෙන තියෙනවා. තව 9,60,000කට රුපියල් 8,500 ගන්න දෙනවා. ඒකත් 10,000 කරන්න බාර අරගෙන තියෙනවා. තවත් 1,480,000කට 15,000 ගන්න දෙනවා. ඊළඟට ආබාධිත අපේ පුරවැසියෝ ඉන්නවා. ඊළඟට මේ කිඩ්නි මේ වකුගඩු රෝගෙන් වකුගඩු ආබාධයෙන් තියෙන කට්ටිය ඉන්න. ඔවුන්ට අපිට ඔවුන්ව අමතක කරන්න බෑ. අපේ දෙමව්පියෝ ඉන්නවා වයසට ගිය දෙමව්පියෝ. ඔවුන් අමතක කරන්න බෑ. ඔවුන්ට රුපියල් 2000ක් හරි 2500ක් දීලා ඕන දෙයක් කරගන්න කියන අපි සූදානම් නැහැ. එහෙම වුණොත් අපේ වතුර අපි හලන්නේ මේ කන පිට ගහපු වීදුරුවට. ඒ නිසා අපේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා මේ සමාජ සාධාරණ සම්බන්ධයෙන්. ඒකට අවශ්‍ය අරමුදල් අපි වෙන් කරන විදිය සම්බන්ධයෙන් දීර්ඝව අපේ බ්ලූ ප්‍රින්ට් එකේ සාකච්ඡා කරලා තියෙනවා. ඒවා හැමදේම අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැහැ. තව එක කාරණාවක් කියලා මම නවත්තන්නම්. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය සියලුම දෙනාටම අඩු ගානට රජයේ හරහා දෙන භාණ්ඩ හා සේවා ලබා දීම නෙමෙයි. හැම දෙනාටම රුපියල් 110ට පෙට්‍රල් දෙන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. හැබැයි සල්ලි තියෙන මිනිහකින් අපි රුපියල් 110ට පෙට්‍රල් දෙන එක මොකද වෙන්නේ? ඒකෙන් රජයේ භාණ්ඩාගාරයට පාඩුවක් වෙනවා. සල්ලි තියෙන මිනිහා ගෙවපු ආවේ සාධාරණ මිල. නමුත් සල්ලි අඩු පෞද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ අඩු මිලට දෙන්න. ඉතින් කවුරු හරි අහන්න පුළුවන් හර්ෂ ඔය පිස්සු කතාවන්නේ කියන්නේ එක පෙට්‍රල් ෂෙඩ් එකකට මෙතන ක්වීන්ස් හෝටලේ ගාව එක්කෙනෙක් දෙන්නේ කාවොත් කොහොමද එක්කෙනෙක්ට 400කටත් අනිත් එක්කෙනාට 200ටත් දෙන්න කියලා. ඒක තමයි මේ ඩිජිටල් රෙවලූෂන් එකෙන් කරන්න පුළුවන් දේ. ඩිජිටල් මේ විප්ලවයෙන් අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හැමෝටම QR කෝඩ් එකක් තියෙනවා. ඉස්සෙල්ලා අපිට බලන්න පුළුවන් අස්වැසුම තියෙන පුද්ගල. උදාහරණයක් හැටියට අපි හැම පවුලම පස්සේ බෙදා වෙන් කර ගන්න ඕනේ. අස්වැසුම තියෙන පුද්ගල එක්ක ඇවිල්ලා QR කෝඩ් එකෙන් පෙට්‍රල් ගැහුවා නම් රුපියල් 400ක් ඒ වෙලාවේ දුන්නා නම් ෂණිකවම ඒ මොහොතේම ෂණිකවම ඔහුට හෝ ඇයට ලැබිය යුතු සහනාධාර රුපියල් 200 නම් ගැලුමකට ඒ රුපියල් 200 නැවතත් තමන්ගේ බැංකු account එකට යනවා. මේක අමාරු දෙයක් නෙමෙයි. මේක කරන්න පුළුවන්. ලෝකෙ වෙනත් රටවල වෙනවා. ඉතින් එවැනි වෙනස්කම් අපි මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ආර්ථික කටයුතු මේ ප්‍රතිපත්තිය තියෙනවා දීර්ඝව අපි ඉදිරිපත් කරනවා එන මාසේ 4 වෙනිදා අපේ බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්තිය හරහා.
ඒ බ්ලූ ප්‍රින් ප්‍රතිපත්තියේ මේ සියලු කාරණා දීර්ඝ විස්තර කරලා කොයි ආකාරයටද කොපමණ මුදලක් වියදම් වෙනවද කොපමණ අරමුදලක් අපි ලබා ගන්නවද කියන එක ඒ සියලු දේ අපි හතර වෙනිදා ජනතාව ඉදිරියේ තබන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.